රමිත පෙරේරා මහත්මයා දැන් ෆිරාල් අක්තිලක මහත්මයා පවා කරපු චෝදනාව තමයි අපේ කියන්නේ විශ්වවිද්‍යාල පද්ධතිය තුලවත් හරියට ඉන්දියාව පිළිබඳව අධ්‍යනයක් කරලා නැහැ කියලා. ඒ කියන්නේ දේශපාලඥයනොත් අර තම තම නැන පමණින් ඉන්දියාව සමග ගනුදෙනු කරනවා ඇරෙන්නට ජාතික වශයෙන් අපටත් පේනවනේ ඉන්දියාව මොකද භූදේශපාලනික හැසිරීම අපේ ආර්ථිකයට සංස්කෘතියට දේශපාලනයට ඔවුන්ගේ මැදිහත් වීම මොකක්ද දැන් ඔබතුමා විශ්වවිද්‍යාල පද්ධතිය නියෝජනය කරන නිසා එහෙම අධ්‍යනයක් තියෙනවද? විශ්වවිද්‍යාල පද්ධතියටත් වැඩිය සංක අපිට දකින්න තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි දැන් ලංකාව කියන්නේ ජාතික රාජ්‍යයක් ඉන්දියාව කියන්නේ ජාතික රාජ්‍යයක්. ඒතර ජාතික රාජ්‍යයන් විදිහට මේ හැම රාජ්‍යයකටම තමන්ගෙම වෙච්ච අරමුණු තියෙනවා තමන්ගෙ වෙච්ච අභිලාෂයන් තියෙනවා. ඒතර අපි දකිනවා සමහර රාජ්‍යයන් මේ අභිලාෂයන් සම්බන්ධයෙන් ඉතාමත්ම බැරෑරුම්. ඒතර ජාත්‍යන්තර සම්බන්ධතාව කියන විෂය ඒක සරලව ගන්නෙ නැහැ. ඒක බැරෑරුම් විෂයක් විදිහට ගන්නවා. ඒකට විශාල අවධානයක් යොමු කරනවා. නමුත් ලංකාව මොනතරම් දුරට මේ විෂය සම්බන්ධයෙන් බැරෑරුම්ද කියන එක සම්බන්ධයෙන් ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවා. දෙක මම හිතන්නේ විශ්වවිද්‍යාල තලයේ ප්‍රශ්න කරන්න ඉස්සෙල්ලා අපි ප්‍රශ්න කරන්න ඕනේ ඊට වැඩිය ඉහළින් රජයක් විදිහට ආණ්ඩුවක් විදිහට ප්‍රතිපත්ති සම්පාදකයන් මොනතරම් දුරට ජාත්‍යන්තර සම්බන්ධතාව කියන විෂය බැරෑරුම් විෂයක් විදිහට බාරගෙන තියෙනවා. අපිට තියෙනවද තුන්කල් දක්නා නුවණින් යුක්තව අපි තුම ඊළඟ අවුරුදු 10 ඊළඟ අවුරුදු 20 දිහා බලලා විදේශ ප්‍රතිපත්තිය ගැන හිතන විදියක් අපේ ප්‍රතිපත්ති සම්පාදක එහෙම හිතලා තියෙනවද? මෛතන අපේ අධ්‍යක්ෂකම තමයි දිගටම කවර ආණ්ඩුව බලයේ හිටියත් ඒ ආණ්ඩුව බොහොම කෙටි කාලීන අරමුණින් යුක්තව කටයුතු කරා මිසක් ඒ කියන්නේ දැනට තියෙන මොකක් හරි ප්‍රශ්නයක් විසඳගන්නේ කොහොමද ඒකට දාන පැලස්තරයක් ගහගන්නේ කොහොමද ඔන්න ඔය පදනමින් කටයුතු කරා විනා දුරදක්නා නුවණින් යුක්තව ජාත්‍යන්තර සම්බන්ධතා දිහා බලපු බවක් පේන්නේ නැහැ. එහෙනම් විශ්වවිද්‍යාල පද්ධතිය යම් කිසි ආකාරයක අඩුවක් තියෙනවා නම් මං හිතන්නේ ඒකෙන් පවා පරාවර්තනය වෙන්නේ රටක් විදිහට. මං හිතන්නේ අපිට ප්‍රතිපත්ති සම්පාදක තලයේ ඉඳලම ජාත්‍යන්තර සම්බන්ධතා සම්බන්ධයෙන් විධිමත් දැක්මක් නැතිකම. මෙතන ඉන්දියාව ගැන කතා කරද්දී උදාහරණ කීපයක් දක්වා ඉන්දියාවේ විවිධ ව්‍යාපෘතීන් සහ ඉන්දියාව කරන විවිධ මැදිහත්වීම් කියලා. මම හිතන්නේ ඉන්දියාව කියන්නේ හොඳ උදාහරණයක් ජාත්‍යන්තර සම්බන්ධතා ගැන එහෙම දිගු කාලින දැක්මක් සහිතව මැදිහත් වෙන. ඒගොල්ලෝ මේ විෂයට සීරියස්. ඒ සීරියස්කම් යුක්තව ඉහළ මට්ටමේ ඉඳලම ඒකට ප්‍රවේශය අරගෙන තියෙනවා. ඉතින් අපි ගත්තොත් ලංකාව ඉන්දියාව අතර තියෙන සම්බන්ධය කියලා කියන්නේ විශාල අසල්වැසියෙක් සහ කුඩා අසල්වැසියෙක් අතර සම්බන්ධයක්. දැන් මෙහෙම සම්බන්ධයක් තියෙන්නේ ලෝකයේ ලංකාව ඉන්දියාව අතර විතරක් නෙමෙයි. අපි ජාත්‍යන්තරය දිහා බැලුවම ලෝකයේ විවිධ කලාප තියෙනවා. අපිට පේනවා බලවත් රටවල් තිබෙනවා. ඒ වාර්තිකමය වශයෙන් දේශපාලන වශයෙන් විශාල රටවල්. ඊට යාබද කුඩා අසල්වැසි රටවල් තියෙනවා. උදාහරණයක් විදිහට අපි නැගෙනහිර ආසියාවේ කලාපෙට ගියොත් චීනය තියෙනවා. ඒක වටේ තියෙනවා වියට්නාමය, ලාඕසය, කාම්බෝජය වගේ රටවල් තියෙනවා. ඊට පස්සේ යුරෝපයට ගියත් ප්‍රංශය, ජර්මනිය වගේ රටවල් තරමක් විශාල රටවල්. ඊට අමතරව ලක්සම්බර්ග්, පෝලන්ඩ් වගේ සාපේක්ෂව කුඩා රටවල් තියෙනවා. එතකොට මෙන්න මේ බලවත් රටක් සහ අසල්වැසි කුඩා රාජ්‍ය අතර සම්බන්ධය කොහොමද කළමනාකරණය කරගන්නේ කියන ප්‍රශ්නේ තමයි මම හිතන්නේ ලංකාව ඉන්දියාව ගැන කතා කරද්දිත් අදාළ වෙන්නේ. ද අපි ජාත්‍යන්තර අධ්‍යක්ෂකම තියා බලද්දී අපිට පේන දේ තමයි මේකේ දෙපැත්තක් තියෙනවා. එකක් තමයි අර බලවත් අසල්වැසියා බලවත් වෙනකොට ඒ අසල්වැසියා තුළ යම්කිසි අභිලාෂයක් තිබෙනවා තමන්ගේ කුඩා අසල්වැසි රාජ්‍යයන් අපි එකට කියනවා ස්ෆියර් ඔෆ් ඉන්ෆ්ලුවන්ස් කියලා. තමන්ගේ අනුහස් සහිත කලාපය තුළ රැඳේ කියන අපේක්ෂාව තියෙනවා. ඒක මං හිතන්නේ ඉන්දියාවට අදාළ විතරක් නෙමෙයි ලෝක අනිත් රටවල් වලට අදාළවත් දකින්න පුළුවන් කාරණයක්. විශේෂයෙන්ම ඒ රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධ කාරණාවලට. ඔය බලවත් අසල්වාසීන් ඉතාමත්ම සංවේදී කාරණාවට. දැන් මේක එක උදාහරණයක් තමයි යුක්රේන යුද්ධය සම්බන්ධ ප්‍රශ්නේ. යුක්රේන යුද්ධය ඇති වෙන්න මොන හේතු ඒ පාදක වුණා කියලා කිව්වත් ඒකට ආසන්න වශයෙන් හේතු වෙන්නේ රුසියාව ඇත්තටම බය වෙනවා යුක්රේනය සම්බන්ධ වෙනකොට නේටෝ සංවිධානය. ඒක ජාතික ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නයක් වෙච්ච හින්දා. දැන් ලංකා ඉතිහාසය ගත්තත් ඉන්දියාවත් එක්ක තියෙන සම්බන්ධතාවයේ උණුසුම් වෙච්ච අවස්ථා ගත්තොත් විශේෂයෙන්ම අපි දන්න 1980 ගණන් වල තමයි ඉන්දියාවත් එක්ක ලංකාවට තිබ්බ සම්බන්ධය ඉතාමත්ම පිරිහිච්ච තත්ත්වයකට පත් වුණා. දේ කාලයේ පිරිහීමට හේතුව මොකක්ද කියලා හොයලා බැලුවොත් අපිට පේන දේ තමයි විශේෂයෙන්ම ජයාජ ජයවර්ධන රජය ඉතාමත්ම අමනෝජ්ජයි කියලා. තමන්ගේ අසල්වැසියාගේ භූදේශපාලන සහ ආරක්ෂක උවමනාවන් පිළිබඳ අසංවේදී වෙලා ඉතාම ඇමරිකන් ගැති ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම ප්‍රතිපත්තියක් එතනදී යම්කිසි ආකාරයක පරිහානියක් සිද්ධ වුණේ සම්බන්ධතාවය. එතකොට මෙන්න මේ අනුහස් සහිත කලාපය කියන එක තියෙනවා. ඒ වගේම අපි තේරුම් ගන්න ඕනේ සාපේක්ෂව විශාල රටවල් කලාපීය බලවතුන් ඒ අය විශේෂයෙන්ම සංවර්ධනය වෙනකොට ඒ සංවර්ධනයේ ප්‍රතිලාභ අවශ්‍ය නම් අසල්වැසි රටවල් වලට ලබා ගැනීම හැකියාවක් තියෙනවා. මේ සම්බන්ධ හොඳම උදාහරණයක් තමයි 1960 ගණන් වල විශේෂයෙන්ම ජපානය වේගයෙන් දියුණු වෙනකොට. ඒකට ඒගොල්ලෝ කිව්වා මේ ෆ්ලයින් ගීස් මොඩල් කියලා. ඒ කියන්නේ පියාඹන පාත්‍යාගේ ආදර්ශය කියලා.
ඒගොල්ලෝ කිව්වේ දැන් ජපානය කියලා කියන්නේ එයා තමයි පියාඹන පාත්‍ය. ජපානය වේගෙන් වර්ධනය වෙද්දී ඉදිරියෙන් යමින් ඊට යාබදව සිටින රටවල්. විශේෂයෙන්ම අපි මේ කාලේ දකිනවා නැගෙනහිර ආසියාවේ ගොඩක් රටවල් කාර්මිකකරණය අත්පත් කරගෙන දියුණු වෙච්ච ආකාරය. දකුණු කොරියාව වගේ රටක් ඊට පස්සේ අපි ඊස්ට් ඒෂියන් ටයිගර්ස් කියලා කියන්නේ කාර්මිකකරණය ලබාගත් තායිවාන් වගේ රටවල්. එතකොට මේ රටවල් අර ජපානෙත් එක්ක එකට පියාඹනවා. යම්කිසි කලාපීය රටක් වේගෙන් සංවර්ධනය වෙනකොට ඒ සංවර්ධනයේ ප්‍රතිලාභ අසල්වැසි කුඩා රාජ්‍යන්ට ලබා ගැනීමේ හැකියාවත් විවෘත වෙනවා. එහෙනම් මම හිතන්නේ මේ සම්බන්ධයෙන් මේ ප්‍රතිවිරෝධය සහිතව දකින්න ඕනේ. එක පැත්තකින් ඔව් රටක් බලවත් වෙද්දී අනුහස් සහිත කලාපයේ පිළිවද කාරණා වැදගත්. එතනදී විශේෂයෙන්ම තමන්ගේ ආරක්ෂාවට ප්‍රශ්නයක් වෙනවා නම් එවැනි රටක් ඒ සම්බන්ධයෙන් සංවේදී වෙනවා. ඒ වගේම ඒකේ අනිත් පැත්තකුත් තියෙනවා. අනිත් පැත්ත තමයි විශේෂයෙන්ම සංවර්ධනයේ බලාපොරොත්තු වෙන රටකට අර විශාල රට වේගෙන් දියුණු වෙනකොට අවශ්‍ය නම් ඒ රටත් එක්ක සම්බන්ධ වෙලා ඒ සංවර්ධනයේ ප්‍රතිඵල ලබා ගැනීම හැකියාවක් තියෙනවා. දැන් මේ කතාව අපි ඉන්දියාවට ආදේශ කරොත් අපිට දකින්න තියෙන තත්ත්වය මොකක්ද? ද අපි දකිනවා සංක අද ලෝකය කියලා කියන්නේ වේගයෙන් වෙනස් වෙමින් තිබෙන ලෝකයක්. මම හිතන්නේ මේ කාරණේ අපි ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ. දැන් අපි දන්නවා නූතන යුගයේ පටන් ගත්ත කාලේ ඉඳලා ලෝකයේ කේන්ද්‍රය තිබ්බ යුරෝපය සහ ඇමරිකාව. නමුත් ඒ ලෝකය අද වෙනකොට වේගයෙන් වෙනස් වෙමින් විශේෂයෙන්ම ලෝකයේ ආර්ථික බලය පෙරදිග දෙකට විතර නෙමින් තිබෙනවා. එක පැත්තකින් චීනය විශාල බලයක් විදියට නැගෙමින් තිබෙනවා. ඊට අමතරව අපි දකිනවා ගෝලීය දකුණේ රටවල් වල නැගී යමින් පවතින ආර්ථික බ්‍රික්ස් කියන සංවිධානයේ හරහා එකතු වෙලා ඔවුන් ආර්ථික වශයෙන් යම්කිසි සහයෝගිතාවයක් හදාගන්න තැනට ගිහිල්ලා තියෙනවා. ඒතරම් බ්‍රික්ස් කියන සංවිධානය බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, දකුණු අප්‍රිකාව සහ චීනය මේ රටවල් තමයි ඉන්නේ. ඒතරම් මේ ලෝකේ නැගී යන ආර්ථිකයන් අතුරින් එක ආර්ථිකයක් තමයි ඉන්දියාව කියලා කියන්නේ. ඒතරම් ඉන්දියාවේ ඉතිහාසය දිහා බලවමත් අපිට පේනවා ඔවුන් කොහොමද මේ ආර්ථික වර්ධනය අත්පත් කරගත්තේ කියලා. දැන් උදාහරණයක් විදිහට ලංකාව ආර්ථික විවෘත කරන්නේ 1977. නමුත් ඉන්දියාව අපිට වඩා අතිශය විශාල රටක්. ඔවුන් ආර්ථික විවෘත කරන්නේ 1991. ඉන්දියාව ඉතාමත්ම සවිඥානිකව තමන්ගේ ජාතික ආර්ථික පදනම ශක්තිමත් කරගැනීමේ මූලෝපායක පීඨා සිටියා. ඔවුන්ට ශක්තිමත් දේශීය ධනපති පන්තියක් හිටියා. ඒ දේශීය ධනපති පන්තිය ගොඩනගන්න රජය මැදිහත් වුණා. එහෙම තමයි ඉන්දියාව ආර්ථික විවෘත කරන්නේ. මේක ප්‍රතිඵලයක් විදිහට ඉන්දියාව නැගීගෙන එන වේගයෙන් වර්ධනය වෙමින් පවතින ආර්ථිකයක් බවට පත් වෙමින් තිබෙනවා. ඔබතුමා මේ වචනේ පාවිච්චි කරාම ලංකාව තුළ දේශීය ධනපති පන්තියක් නිර්මාණය වීම ඔබ පිළිගන්නවද? පැහැදිලිද? මම හිතන්නේ ලංකාවේ ලංකාවේ ධනපති පන්තියේ ප්‍රශ්න තියෙන්නේ මම හිතන ඓතිහාසිකව මේක තිබ්බ ප්‍රශ්නයක්. ලංකාවේ ධනපති පන්තිය කේන්ද්‍රගත වෙලා හිටියේ නිෂ්පාදනීය කටයුතු වලට නෙමෙයි. වෙළඳ සහ තැරැව්කාර ධනපති පන්තියක් තමයි හිටියේ. නමුත් අපි බලාපොරොත්තු වෙනවා නම් ජාතික වෙළඳපළේ හිටියේ ශක්තිමත් ගොඩනගන්න නිෂ්පාදනය කෙරෙහි යොමු වෙන ව්‍යවසායක පන්තික අවස්ථාවක් පැහැදිලිවම තියෙනවා. මට කියන්න අවශ්‍ය කාරණය තමයි ඉන්දියාව මේ විදිහට ප්‍රසාරණය වෙනකොට අවශ්‍ය නම් ඒකේ ප්‍රතිලාභ ලබා ගැනීමේ හැකියාව විවෘතව තිබෙනවා. දැන් මේක හැබැයි කරනවද නැද්ද කියලා තීරණය කරන්න ඕනේ කවුරුත් නෙමෙයි ශ්‍රී ලංකාවේ රජය. දැන් මම කලින් කිව්වා වගේ විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධ විතරක් නෙමෙයි ආර්ථික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ගත්තත් දිගු කාලීන දැක්මක් මොනතරම් දුරට ලංකාවේ ආණ්ඩුවට තිබ්බද කියන ගැටලුව තමයි මෙතනදී මතුවෙන්නේ. දැන් අර පියාඹන පාත්‍යාගේ ආදර්ශයට ගියොත් ලොකු පාත්‍යා පියාඹද්දී ඒකේ ප්‍රතිලාභය නිකම්ම ගලාගෙන එන්නේ නැහැ. ඒ ගලාගෙන එන්න නම් ආණ්ඩුවට තියෙන්න ඕනේ පැහැදිලි ජාතික වැඩපිළිවෙලක් සහ පැහැදිලි ආර්ථික දැක්මක්. ඒ ආර්ථික දැක්ම මොනතරම් දුරට මෙච්චර කල් රට පාලනය කරපු ආණ්ඩුවට තිබ්බද කියන එක ප්‍රශ්නයක්. එහෙම එකක් නැති වීමේ ප්‍රතිඵලයක් විදිහට දැන් අපි දකින දේ මොකද්ද? ජාතික ආර්ථික වැඩපිළිවෙලක් නැති නිසා අර නැගීගෙන යන ආර්ථිකයත් එක්ක අපිට ඇති වෙලා තියෙන එක්තරා විදියක ඍණාත්මක සම්බන්ධයක්. උදාහරණයක් විදිහට අපිට පුළුවන් මේ වැඩිගෙන යන ආර්ථිකයත් එක්ක සම්බන්ධ වෙලා විවිධ ආයෝජන කටයුතු පටන් ගන්න, නව තාක්ෂණයේ උකහාගෙන නව කර්මාන්ත ගොඩනගන්න, මේ වගේ ගොඩක් දේවල් කරන්න පුළුවන්. නමුත් ඒ දේවල් නෙමෙයි වෙන්නේ, ඒ වෙනුවට සිදු වෙමින් තිබෙන්නේ මොකක්ද? උපాయ මාර්ගික වශයෙන් වැඩගත් වත්කම්. වරාය වෙන්න පුළුවන්, ඊට පස්සේ බලශක්තිය වෙන්න පුළුවන්. මේ වගේ දේවල් විකුණන තැනට ආණ්ඩුව ගමන් කරලා තියෙනවා. මම හිතන්නේ ඒක සිද්ධ වෙන්නෙම කොහොමද මේ ඉන්දියාවේ ප්‍රසාරණයෙන් ප්‍රයෝජන ගන්නේ කියන එක සම්බන්ධයෙන් පැහැදිලි දැක්මක් ආණ්ඩුවට නැතිවීම නිසා. එතන මම අවධාරණය කරන කාරණය තමයි එක පැත්තකින් අපිට නිකන් මේ මිත්‍යාවක් තියෙන්න ඕනේ නැහැ ඉන්දියාව කියන්නේ කිසිම මේ බල න්‍යාය පත්‍රයක් නැති රටක් කියලා. ඉන්දියාවට ජාතික රාජ්‍යයක් විදිහට එහෙම එකක් තියෙනවා. නමුත් ඒ වගේම අපි තේරුම් ගන්න ඕනේ ඉන්දියාවේ නැගීම විසින් අපිට යම්කිසි අවස්ථාවක ප්‍රතිවෘත්ත කරලා දෙනවා. එතකොට රටක ආණ්ඩුවට පුළුවන් වෙන්න ඕනේ තමන්ගේ ස්වෛරීභාවය සහ තමන්ගේ ජාතික ආර්ථික අභිලාෂයන් ඉස්සරහට තියලා ඒවා කම්ප්‍රොමයිස් නොකරන ගමන් අර ව්‍යාප්ත වෙන වෙලද පුළෙන් අවශ්‍ය කරන ප්‍රතිලාභ ලබා ගන්න.